නඩුකීම නඩුකීම සම්බන්ධයෙන් වන ඇවැත් දැක්විය යුත්තේ දවිතිය පාරාජිකා ශික්‍ෂාපදය හා බික්කුණී විබංගයේ උස්සයවාධිකා ශික්‍ෂාපදය අනුවය නඩුකීම සම්බන්ධයෙන් භික්‍ෂූන්ට විශේෂයෙන් පනවන ලද සිකපදයක් නැත උස්සයවාධිකා ශික්ෂාපදය නඩුකීම සම්බන්ධයෙන් භික්‍ෂුණීන්ට පනමන ලද සිකපදයකි. ඒ එක්තරා ප්‍රමාණයකින් භික්‍ෂූන්ටද සාධාරණය. ඒ මෙසේය. යාපන බික්්ුණී උස්සයවාධකා විහරය ගහපතිනාවා, ගහපති පුත්තේනවා, දාසේනවා, කම්මකාරේනවා, අන්ත මසෝ සමන පරිබ්බාජක කේනාපි, අයන් බික්කුණී පටමා පත්තිකං දම්මං ආපන්නා නිස්සරණීයන් සංගාධි සේසන් පාචිත්්‍යය පාලිය දෙසේ හතුලිස් අට පිටුව යම් මහනෙක් ගෙහැවිියකු හෝ ගැහැවි පුතෙකු හෝ දස්සෙකු හෝ හා හෝ කම්කරුවෙකු හා හෝ යටත් පිරිසයිෙන් මහන පිරිවජයකු හාද නඩු කියන්නක් හැසිරන්නේ ද ඒ මෙහෙන විනිශ්්‍රය අවසන් වනු සමගම පැමිණීම ඇති භික්‍ෂණී සංඝයා කෙරෙන් බැහැර කිරීමට සුදුසුවන සංගාධිශේෂ ආපත්තියට පැමිණයා 112ය යම් මෙහෙනක් ගැහැවියකුට හෝ ගැහැවි පුතකුට හෝ, දාසයකොට හෝ, කම්කරුවකුට හෝ යටත් පිරිසයින් බුදුසසුනෙන් පිටත පැවිදි බවක් ලබා සිටින පිරිවැජයකුට හෝ විරුද්ධව විිනිස්වුරු කරුවකු ඉදිරියේ නඩුවක් කීමට සිතා සහකාරයකු සොයා නම් දුකුලා ඇවැත්වෙයි. විනිශ්කරුවතයා නම් දුකුලා ඇවැත්වෙයි එකකුගේ කතාව විනිශ්්‍යකරුට කීමෙන් දුකුලා ඇවැත්වෙයි දෙවැන්නගේ කතාව විනිශ්චකරුට කීමෙන් තුලැසි ඇවැත්වෙයි නඩුවෙන් දිනුවද පැරදුනද විනිශ්ච අවසානයේදී මෙහෙනට සංගාධිසේෂ ආපත්ති වෙයි මෙහෙන විසින්ම දෙදනාගේම කතා විනිශ්චකරුට කීවද විත්තිකරු විසින් දෙදනාගේ කතාව විනිශ්චකරුට කීවද. පළමු කතාවෙන් භික්‍ෂණියට දුකුලා ඇවැදද දෙවන කතාවෙන් තුළසි ඇවැද්දවෙ. භික්ෂුණිය අනෙකකු ලවා නඩුව කියවුවද එසේම ඇවැත්වෙයි එසේ කිරීමෙන් භික්ෂූන්ට තුන් තැනදීම දුකුලා ඇවැත්වෙයි සංගාධසේෂ නොවේ අනාපත්ති මනුස්සේහි ආකං්‍යமான ගච්චති, රක්කං යාචති අනෝදිස්ස ආචිකති පාචි්‍යය පාලිය දෙසය හතල ස්නාමය පිටුව මෙසේ අනාපත්ති වාරයේ වදාරා ඇති බැවින් නඩුවක් සඳහා අන්‍යන් විසින් භික්ෂණය විිනිස්සකරු ඇත පමණුවුණු ලැබීම නිසා. එහිදී තමාගෙන් විමසන කරුණක් විනිශ්චකරුට කීමෙන්ද ආරක්ෂාවඉල්ලීමෙන්ந்த. පුද්ගලනියමයක් නොකොට තමාට කළ වරද පමණක් කීමෙන්ந்த ඇවැත්නොවෙයි. භික්ෂුණිය වෙසෙන ස්ථානය අයිතිකර ගැනීමම් ආදිය සඳහා අනිෙකු පැමිණිල්ලක් කිරීම පිණිස බලයෙන් භික්‍ෂණියය විිනිශ්චකරු ඉදිරියට පැමිණි වූ විටක තමාගේ අයිත්‍ය විිනිශ්ෂකරුට කීමෙන්ද අනිකාගේ කතාව විිනිශ්චකරුට කීමෙන්ද නඩුව තීන්දු කිරීමෙන්ද භික්ෂුණියයටට ඇවැත් නොවෙයි ඇවැත් වන්නේ භික්‍ෂණය තමාගේ ඕනෑ කමින්ම විිනිශ්චකරුට පැමිල්ලක් කළ හොත්ය ද්ගල නියමයක් කොට පැමිණිලි කිීමය පුද්ගල නියමයක් නැතිව පැමිණිලි කිරීමය යැයි පැමිණිලි කිරීම දෙයාකාරවෙයි. ආරාමයට වැද ගස්වල ගෙඩි කඩා ගැනීම ගස් කපා ගැනීම බඩු පැහැර ගැනීම ආදී යම්කිසි වරදක් අනිකෙකු කළකල්හි අසවලා අපට මේ වරද කළේය යැයි විනිශ්ෂකරුවන්ට පැමිණලි කිරීම ද්ල ියමයක් ඇතිව පැමිල්ලි කිරීමය එසේ පැමිණිලි කිරීම නොසුදුසුය එසේ පැමිණිල්ලක් කළකාල් හි විනිශ්කරු විත්තිකරුගෙන් දඩයක් අය කළේ නම් විත්තිකරුට ඒ අලාභය භික්ෂණිය නිසා වූ බැවින් ඇය ඔහුට අලාබය ගෙවිය යුතුය දඩුවම භික්‍ෂුණියගේ ඉල්ලීමෙන් නොකළ බැවින් පරිජි ඇවතට නොපැමිණයි. අලාභය නොගියව්ුවහොත් පසුව පරිජි ඇවතද වියහැකිය දඩ අයකරන බව නොදැනවුවද පුද්ගල නියමය ඇතිව පැමිණිලි කිරීමෙන් යමෙකුට දඩ ගෙවන්නට සිදුවී නම් භික්‍ෂුණිය අලාභය ගෙවිය යුතුය ඇතැම් හු අපගේ ආරාමේ ගස්වල ගෙඩි කඩා ගනිත්‍යය ගස් කපා ගනිත්‍යය බඩු පැහැරගත් නිත්‍යය අපට ආරක්ෂාව සලසා දෙන්නේ යැයි මිනිශ්චකරුවන්ට සැලකරති. එසේ සැලකිරීම පුද්ගලනීමයක් නැතිව පැමිණලි කිරීමය. එය පැවිද්ධන්ට කැපය මිනිශ්චකරු එසේ කරන්නෝ කවරහු දැයි විචාලහොත් දගලයන් කීම අපට අකපය. ආරක්ෂාව පමණක් අපට ඇතිකර දෙන්න යයි ද පැහැරගත් අපගේ බඩුත් ලබා දෙන්න යයිද කිය යුතුය. එසේකකාල්හි මිනිශ්ෂකරු වරදකරුවන් සොයා ඔවුන්ගේ දඩ අය කලද ඔවුන්ගේ සකළ සම්පත්තියම දඩ වශයෙන් ගතද භික්‍ෂුණයට ඇවැත් නොවෙේ. ඇය අලාභයක්ද, නොගෙවිය යුතුය. තමාගේ දෙයක් සොරෙකු ගත්කල්හි අසවලා අපගේ මෙනම් බාන්්ඩය සොරාගත්තේය ඔහුට දඩුවම් නොකොට අපගේ බාණ්ඩය ගෙන්වා දෙන්නේ යැයි තමාගේ වචනයට ගරු කරන විනිශ්චකරුවෙකුට කීම සුදුසුය. එසේ කීකල්හි විිනිශ්ෂකරු සොරාගෙන් දඩ අය කළේද භික්‍ෂණිය විසින් එය ගෙවිය යුතුනොවෙයි ඇවතක්ද නොවෙයි. සොරාගෙන් දඩ අයකරනු ඇතය සිතා පැමිනිිල්ල කළකාල්හි. සොරාගෙන් දඩ ගතද භික්‍ෂණිය පාරාජිකා නොවෙයි. සොරාට අලාභය ගෙවිය යුතුවෙයි. භික්ෂුණියගේ කීමෙන් විනිශ්ෂකරු වරදකරුගෙන් පාරාජිකාවට වස්තුවන්න තරමේ දඩයක් ගතහොත් භික්‍ෂුුණියය එකනෙහි පාරාජිකා වෙයි. අලාභය ගෙවා ඇවතින් නොමිදිය හැකිය. නඩුකීමෙන් භික්ෂූන්ට ඇවැත්වීම නොවීම කියයුත්තේ ද භික්‍ෂුණීන් සම්බන්ධයෙන් කියෙන් ලද කරුණු අනුවමය. වෙනස නඩුකීමෙන් භික්‍ෂූන්ට සංගාධිසේ සාපත්තියක් නොවීම පමණකි. විනය ග්‍රන්තයන්හි නඩුකීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ අතීතකාලයේ පැවති අධිකරණ විනිශ්ච කිරීමේ ක්‍රමයටය. මෙකල ඇත්තේ යට වෙනස් අධිකරන විනිශ්ච ක්‍රමයකි අපරාධයක් කළකල්හි සොරකමක් කළකල්හි මෙකල පැමිණිලි කළ යුත්තේ විිනිශ්්‍රකාරයාට නොව පොලිසිටය විනිශ්චකාරයා වෙත නඩුව පැමිල්ලි කරන්නේ පොලීසිටය පොලීසියට පැමිණිලි කිරීම ද විනිශ්චකරුට පැමිල්ලි කිරීමට සමාන බව කිය යුතුය සංගයාට අයත්වූ හෝ තමාට අෞද්ගලික වශයෙන් අයත්වූ හෝ කප්පිය වස්තුවක් අනිකකු අල්ලාගෙන සිජිනා කල්හි ය තමාට ලබා දෙන ලෙස පොලිසියෙන් හෝ විිනිශ්චකරුවකුගෙන් හෝ ඉල්ලීම වරද නැත. සමහරවිට අනෙකා ඒ අන්සතු වස්තුව තමාගේ දෙේක කියා ඔප්පු කිරීමට බොහෝ ධනය වියදම් කරනු ඇත. එයින් භික්ෂුවට වරදක් නොවේ නඩු කියා අනුන් අයත් පන්සල් කෙත්පතු ආදිය අයිතිකර ගැනීම බරපතල කරුණකි එයින් පාරාජිකා වෙයි. ආරාමං අභියුන්ජති ආපත්ති දුක්කටස්ස සාමිකස්ස විමතින් උප්පාදේති, ආපත්ති චුල්ලච්ච යස සාමිකෝනමං භවිස්සතීති දූරං නික්खිපති ආපත්ති පාරාජිකස්ස දම්මං චරන්තෝ සාමිකං පාරාජේති, ආපත්ති පාරාජිකස්ස දම්මං චරන්තෝ පරජ්ජති, ආපත්ති චුල්ලච්ච යස්ස පාරාජිකාපාලිය පනස් දෙක පිටුවට. භික්‍ෂූන් විසින් මිනිශ්්‍ර කිරීමේදී පක්ෂයා ගැනීමෙන් හෝ අල්ලස් ගෙන හෝ යම් භික්ෂුවක් හිමියා අහිමිකොට විිනිශ්්‍ර කළේ නම් විිනිශ්්‍රකාර භික්ෂුවටද පරිජි ඇවැත්වෙේ. එවැනි නඩුවකදී භික්ෂූන් බොරු සාක්්‍ය කීවේ නම් ඔවුනටද පාරාජිකා ආපත්තියවෙයි. බොරු නඩුවකදී පැමිල්ලි කරන නි බොරුසාක්්‍ය කියන, භික්ෂූන් පාරාජිකා වන්නේ වස්තුේ නියම හිමියා විිනිශ්්‍ය පිළිගෙන වස්තුවගැෙන බලාපොරොත්තුව අත්හල හොත්තිය. වස්තුවේ නියම අයිතිකරු විනිශ්ච නොපිළිගෙන ඉදිරියට කිරයාකිරීමට බලාපොරොත්තු වන්නේ නම් එතෙක් විනිශ්ෂකාරආදී භික්‍ෂූහු පරිජී නොවෙති. දාසා දාසිවාපි අදීනං අත්තාය අට්ටං කරන්තිී අයන් අකප්පිය අට්ටෝ නාම නවට්ටති සමන්තපාසාදිකා හයිසිය හැත්තහත පිටුව. දාස දාසීන් හා වැවකුඹුරු වතුවාදිය පිණිස නඩු කියානම් එය අකැප නඩුවය. එබඳු නඩු භික්‍ෂූන්ට නොවටීය යනු එහිතේරුමයි. එය නොවටීය යයි දක්වා ඇත්තේ වස්තුූ අකැප නිසාය. තමාට අයත් අකප්පිය වස්තුව පිළිබඳව නඩුකීමෙන් දුකුලා ඇවැත්වයි. පාරාජිකාවක් වැනි බරපතල දෙයක් නොවෙේ. සංගයා හට කප්පිය විදියෙන් පූජා කර ඇති කෙත්වතු ආදිය පිළිබඳ අධිකරණයක් ඇතිවුව හොත්, පිළිපැදියුතු ආකාරය සාරත්හ දීපනී ටීකාවේ මෙසේ සඳහන් කර ඇත. තේරුම, භික්‍ෂුවක් අධිකරන විනිශ්්‍ය ස්ථානයට ගොස් මේ අපගේ දාසයකි දාසයකි වැවකි කුඹුරකි ආරාමයකි, ඉඩමකි ගවයෝය එලුවෝය කුකුලෝය යනාදයෙන් කතා කෙරේ නම් එය අකැපය මොහු අපගේ ආරාමිකයකි මේ වැැබ මෙනම් ඇතියහු විසින් සංගයාහට බා්ඩ සේදීම පිණස දෙන අත්දක් කිය කොමරෙන් මේ වත්තෙන් උපදිනා සිව් පසය මේ එළදනන්ගෙන් මේ මීදනන්ගෙන් මේ එළුදනන්ගෙන් උපදිනා ගෝරසයන් මෙනම් ඇතියහු විසින් සංගයා හට දෙන ලද්දේ යැයි විචාල කල කල් හීද නොවිචාල කළ කල් හිීද කීම වටින්නේය යැයි විනයදරයෝ කියති එසේ කීම සුදුසු බව වජරබුද්ධි ටීකාවේ පැහැදිල් ලෙස කෙලින්ම කියා ඇත්තේය. මේ සම්පන්ධයෙන් විමති විනෝධනී ටීකාවේ දැක්වෙන්නේ මෙසේය. දාස්ස දාසීන් පිණිස ආරක්ෂාව එල්ලීමටද විනිශ්කාරයන් විසින් විචාණ ලද්දේ සංගයා හට ලැබුණු කැපක්‍රමය කරන්නටද ආරාමික ආදීන් ලබා නඩු කියවන්නටද වටනේමය. විහාර විහාරභූමි ආදී කප් කියය වස්තූන් ගැන භික්‍ෂූන්ට තමා විසින්ම නඩු කියන්නටද වටී.